අයි බෝවන් මම කතා කරන්නේ මේ ඇස් වල සෞඛ්‍යයට වැදගත් වෙන විටමින් සහ ප්‍රතිඔක්සිකාරක වර්ග ඊළඟට මේවා පිළිබඳ දෙකක් තියෙනවා එකක් තමයි ප්‍රධාන වශයෙන්ම වැදගත් මට මේක ගැන කරන්න හිතුනේ මෙන්න මේ කොල්ල නිසා මම කිව්වනේ විහිළුවට කිව්වේ කොල්ලා කියලා කිව්වට මේ මෙයා PhD එක කරලා තියෙනවා මේ ඊයේ පෙරේදා while doing the YouTube කරන අතරේ මට නම් YouTube කරන අතරේ අඩු ගානේ ඒකක් හදා ගන්නව බෑ ඉතින් මේ මේක මම ටිකක් බැලුවා ඉස්සර ඇතුව මේ පස්සේ තමයි මට හිතුනේ මේකේ කමෙන්ට්ස් බලන්න ඕන ඒකයි වැදගත්කම මෙතන කමෙන්ට්ස් බලන්න මෙතෙන්ට ගියහම මම හැමතිස්සෙම බලන්නේ මෙහෙම නිව්ස් ෆස්ට් අලුත්ම ඒවා ඉස්සෙල්ලා බලනවා මොකද උඩට දාන්නේ සමහරක් වෙලාවට එයා කැමති ඒවා එහෙම නැත්නම් වැඩිම ලයික් තියෙන ඒවා සමහරට ඒවා නෙවෙයි ඒවා නෙවෙයි වැදගත් ඒකයි මෙතන සමහරු කියලා තියුණා ඒගොල්ලන්ට ඕල්රෙඩි I started taking 4 milligrams of astaxanthin. I can see normally up close and mid. And my eyesight for distance has improved for that point. Rarely wear glasses and would never need my trifocals. මෙයා දැන් කණ්ණාඩි පාවිච්චි කරන්නෙත් නැහැලු. ඕකේ. අපි බලමු ඔය වගේ විටමින්ස් ಜಾති අරෝමය තියෙනවා ඉතින් සමහරක් වෙලාවට ඉතින් රිසර්ච් කරලම අපිම හොයාගන්න ඕන. ඕකත් ඉතින් අර දොස්තරලා වගේ තමයි ඉතින් ඕක අය ડોක්ටර් සමහරක් වෙලාවට ඔක් කියන්නේ නැහැ ඉතින් කණ්ණාඩි දාන්න ඕන නැති වෙනවා නම් ඉතින් එතකොට ඉතින් ඕනේ නැහැනේ. ඒගොල්ලන්ගේ වැඩේ. ඕ congratulations කියලා තියෙනවා මෙයාගේ doctorate එක ගැන. තව කියන්න ඕන ප්‍රධානම දෙයක් තමයි vitamin A. මං vitamin A ගැන කිව්වා vitamin A අත්‍යවශ්‍යයි ඇස් පෙනීමට. ඒවා vitamin A හැටියට ගන්න යන්න එපා. මොකද vitamin A වැඩි වුණොත් වස වෙනවා. නමුත් අර carrot එතකොට හුඟක් අනිත් තෙල ඔලු කොළ ඔලු වල තියෙනවා බීටා කැරටින් ඒ බීටා කැරටින් වලින් ගත්තහම ඒක විස වෙන්නේ නැහැ මොකද බීටා කැරටින් අවශ්‍ය විදිහට පරිවර්තනය වෙනෝ ඇඟ ඇතුලේදී විටමින් A වලට ඕකේ මෙයා මේ ස්ටෙම් සෙල් ට්‍රීට්මන්ට් කරාලු ඒ වුණාට තාම 12 months තාම වැඩක් නැහැ කියන එක වගේ තමයි කියන්නේ ඔය ස්ටෙම් සෙල් කියන එක තාම ටිකක් බොරු වැඩක් වගේ අර කවුරු හරි කමෙන්ට් කවුරු හරි වීඩියෝ එකක් දාලා තිබුණා මේ චීනේ හොයාගෙන තියෙනවා කියලා ක්‍රමයක් ඒකත් ඉතින් ස්ටෙම් සෙල් ට්‍රීට්මන්ට් එකක් තමයි ඉතින් ඕවා දැනට එහෙම ඔය ස්ටෙම් සෙල් ට්‍රීට්මන්ට් ඇප් ඇමරිකාවේ ඇප්‍රූව් වෙච්ච එකක් නෑ ඇමරිකාවෙත් පරීක්ෂණ කරනවා නමුත් ඉතින් එහෙම බලාපොරොත්තුවක් තියෙනවා ඉතින් ඒවා අවේලබල් වුණත් ඒවා මාකට් එකට ආවත් ඒවා ඉතින් රුපියල් 100න් 200න් කරන්න පුළුවන් ඒවා නෙමෙයි මං හිතන්නේ අපිට වුණත් ඒවා වියදම දරන්න පුළුවන් තත්වයක් වෙන එකක් නෑ මට හිතෙන්නේ මට හොයාගන්න බෑ ඒක මෙතන කමෙන්ට් දෙකක් තිබුණා ඕකේ මෙන්න මේ තියෙන්නේ eyesight was completely blurry until I took beta carotene and zinc එයාගේ ඇස් පෙනීම සම්පූර්ණ බොඳ වෙලාලු තියුනේ until I took ඒ කියන්නේ එයා මේ beta carotene කියන එක මම මේ දැන් කිව්වේ ඒකයි zinc
සිංක් තියෙනවා ගොඩක්. මට මතක හැටියට මේ ඔය ලෙගියුම්ස් වල, ලෙගියුම්ස් කියන්නේ රනිල කුලේ ඒවා, රනිල් නෙවෙයි, රනිල කුලේ ආහාරවල, ඒ කියන්නේ ඔය මම හැමතිස්සෙම කියන පරිප්පු ඒ වගේ ඒවා. ඊළඟට සමහර බීටා කැරටින් නම් මට හිතෙන්නේ මොනවද, කැරට් හුඟක් ගණන් නම් අනිත් ප්‍රභාවයන් තමයි වට්ටක්ක සාමාන්‍යයෙන් ඒ පාට තියෙන හුඟක් දේවල් හොඳයි. අනිත් එක කොළ ජාතිත් හොඳයි. ඒවා විනාශ වෙන්නේ නැහැ, බීටා කැරටින් විනාශ වෙන්නේ නැහැ තැඹුවයි කියලා. ඒක නිසා ඒක ඇත්තට තඹුණාද නැද්ද කියන එක ගැන වොරි වෙන්න එපා. නමුත් විටමින් සීසුත් අවශ්‍යයි. ඕකේ, දැන් මේක මේකෙම යනවා වීඩියෝ එක. ඕකේ, ඕකේ. අනිත් එක තමයි මෙයා ගන්නේ නැහැ කියලා තිනෝ. එයා ගන්නවලු 4 large eggs a day, දවසට eggs 4ක් ගන්නවලු. ඉතින් eggs වලත් තියෙනවා මේ දෙකම, lutein and zeaxanthin. ඕකේ, මෙයාටත් හොඳ වෙලා තියෙනවා මේ. just got glasses and started taking ARDS. මෙන් හිතන් මේවා ටික වෙන්න ඇති. which have xanthin and lutein. මේ දෙක තියෙන මෙන්න මේ මොකක් හරි විටමින් ටැබ්ලට් එකක් හරි මොනවා හරි අරගෙන තියෙනවා. ඒවා විටමින් ටැබ්ලට්ස් හැටියට අරගන්නත් පුළුවන්. මං හිතන්නේ ඒ වුණාට ඉතින් ස්වාභාවික ප්‍රභවයන්ගෙන් ගන්න පුළුවන් නම් හොඳයි. මං ස්වාභාවික ප්‍රභවයන් මොනවද කියලාත් අපි මේක දිගටම කතා කරනවා. ඕකේ, බලමුකෝ, අපි මේක ඉක්මනට ඉවර කරන්න බලමුකෝ. ඒ කියන්නේ මම මේ කියන්නේ මේවයි තියෙන්නේ මේ කමෙන්ට් දාන මිනිස්සු ඉතින් බොරුවට දාලා වැඩක් නැහනේ. ඒකෙන් එයාට වාසියක් වෙන්නේ නැහනේ. මොකද මෙයාට කමිෂන් එකක් දෙන මොකක් හරි කම්පැනි එකක් නම් ඒ කම්පැනිගේ නම අරෝමිය දාන්න එපේ. ඒකයි මම ඉතින් හුඟක් වෙලාවට ඔහොම තමයි බලන්නේ. වීඩියෝ එක බලන්නේ නැහැ, සමහරට කමෙන්ට් බලනවා. මොකද මේ කියලා අර සිංහල වෙද නෝනා කෙනෙක්ගේ සියත යන මං බැලුවා. ඒකේ තියෙන්නේ මේ, ඕකේ, මේ මිනිස්සු බැනලා මෙයාගේ ගාන මෙහෙමයි, මෙයා ගාන මෙහෙමයි. මම මාස 10ක් ගත්තා සැලිටි ඉවරුණා විතරයි. ඕකේ, මේ අපි යමුකෝ මේක ඉවරක් කරන්න. ඉතින් අපි කතා කරමු කොහෙන්ද ගන්න කියලා. ඉතින් අනිත් එක තමයි මේ ටීවී ස්ක්‍රීන්ස් වලින්, මොබයිල් ස්ක්‍රීන්ස් වලින්, ඒවෙන් එන සහ සන්ලයිට් වලින් එන එළිය සමහරක් වෙලාවට ඇස් වලට ඉතරම් හොඳ නෑ. ඒක නිසා ඉතින් ඒවා ටිකක් පාවිච්චි අඩු කරන්න පුළුවන් නම් හොඳයි. ඉතින් මට නම් අඩු කරන්න විදියක් නෑ. අනිත් එක මම මේ හුඟක් ලොකු ස්ක්‍රීන් එකක් අරගත්තා. මොකද මට මේ වීඩියෝ කරන්න ඕන ටිකක් high resolution එකෙන්. මං හිතන්නේ ඒක එච්චරම අවස්ථාවක් නෙවෙයි. නමුත් ඉතින් මුලදී ඔය YouTube එක ගැන කතා කරන මිනිස්සු කියනවා ඉතින් අර high definition ඕන, එතකොට වැඩි views එනවා අර හිමේ කියලා. එහෙම එකක් නෑ. නිකන් බැලුවාම නිකන් mobile phone එකකින් YouTube කරත් ඇති. ඕකේ, මෙන්න මේ වගේවත් හොඳයි. ඉතින් මේවා වෙලා තියෙන ලංකාවෙත් ඔය වගේ වෙති. නමුත් ඉතින් ඒව ගැන පර්යේෂණ කරලා ඔප්පු කරලා නැහැ. මේ තියෙන්නේ බ්ලූබෙරි කියන එක. ඒ කියන්නේ හුඟක් ඒවා මේ දම් පාට જાති හුඟක් හොඳයි. ඉතින් ඒ නමටත් කියනවනේ ඊට් ද රේන්බෝ කියලා. ඒ කියන්නේ රේන්බෝ එක කන්න. මොකද්ද රේන්බෝ කියන්නේ මට මතකත් නෑ. මට දැන් බෙහෙත් ගන්න වෙනවා අර අල්සයිමා වලට. ඕකේ, මේ
ඉතින් වයසට යනකොටත් මේ ප්‍රශ්නේ වැඩි දන්නවා හොඳටම මේ මැකැක්කා නෙමෙයි මේක මැකියුලා මැකියුලා කියලා කියනවා එහි මැද කොටස ඒ කොටසින් තමයි අර හොඳට ඩීටේල් විස්තරات ඇතුව පේන්නේ ඒ එහි පොඩි වෙනසක් ඒ විදිහට තියෙනවා එහිම තමයි හදලා තියෙන්නේ දැන් මේ මැදින් පේන්නේ හොඳට විස්තරාත්මකව නමුත් මේ කොණෙන් බැලුවහම පේනවා පුංචි ලයිට් එකක් උනත් ඒ කොනට පේනවා ඕක හරියටම බලන්න පුළුවන් අහස දිහා බැලුවහම රෑට වෙන දැන් නම් ලංකාවේ එහෙම බලන්න පුළුවන් තැන් නැතුව ඇති මම දන්නේ කමෙන්ට් එකක් දාන්න කවුරු හරි දැකලා තියෙනවා නම් ශීරපතේ ලංකාවේදී මෑත කාලේ ශීරපතේ බලන්න පුළුවන් වෙන්නේ හොඳටම අඳුරුණා ඉතින් කිලෝමීටරයක් එකක් දෙකක් දුරින් වුණත් ලයිට් තියෙනවා නම් පේන්නේ නැහැ. ඉතින් මේකේ රිසර්ච් ගැන ලින්ක් එක ඕනනම් මේවා තියෙනවා මම මේ කමෙන්ට් වල දාන්නම් එහෙම නැත්නම් කමෙන්ට් එකක් දාන්න එතකොට මම ඒවා දාන්නම්. එහෙම නැත්නම් අර වීඩියෝ එකේ ඩීටේල් පේජ් එකේ දාලා තියන්නම්. කමෙන්ට් වල දැම්මුත් ටිකක් ලේසි මම කමෙන්ට් වල දාලා බලන්න. ඉතින් මේවා ගත්තොතින් මේ මැකියුලර් ඩිජෙනරේෂන් කියන එක ලොකු ප්‍රශ්නයක්. ඒ කියන්නේ ඒක දුර දිග ගියොතින් පෙනීම සම්පූර්ණ නැති වෙනවා. මේ තියෙන විෂන් ලොස් ඕවා සේරම වගේ දියවැඩියාවේ අතුරුඵල. අතුරුඵල කියන්න බෑ. ඉතින් ඵල කියන්නේ අපි එකෙන් වෙන වාසිනේ. ඉතින් පළවෙනි එක තමයි දියවැඩියාව පාලනය කර ගැනීම. ඉතින් පාලනය කර ගැනීම කියන්නේ දොස්තරලා කියන මට්ටමට වඩා හොඳට පාලනය කරගන්න ඕනේ. ඉතින් ඕකයි මම හැමතිස්සෙම කියන්නේ යුනයිටඩ් සමහරු ඉන්නෝ නෑ ඕකට පාලනය කරන්න ඕනේ නෑ. එහෙම කියන මතේනොත් පාලනය කරන්න හැමතිස්සෙම පුළුවන් තරම් කෑමෙන් කියන්නේ කාබෝහයිඩ්‍රේට් නැති ආහාර ගන්න. කාබෝහයිඩ්‍රේට් අඩු ආහාර ගන්න. ඉතින් ඒවයි ලබා ගන්න බැරි නම් ඉතින් ඕනනම් වෙනම ගන්නත් පුළුවන් සප්ලිමන්ට්ස් ටැබ්ලට්ස් වගේ ඒවා. ඉතින් ওই ටැබ්ලට්ස් ඉතින් ඕවා හරියටම ඕක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා හිතා ගන්න හරි අමාරුයි. මේ ඒ දෙකම තියනවලු. ඕකේ මේ ගොඩක් ෆෘට්ස් වල සහ වෙජිටබල්ස් වල මම මේකෙ පොඩ්ඩක් ඉස්සරහට ගිහිල්ලා කියනවා මොන වෙජිටබල්ස්ද තියෙන්නේ මොන එළවලු වලද තියෙන්නේ කියලා. මෙන්න මේවා මේ බ්‍රොකොලි කියන එක ඉතා වැදගත් දෙයක්. බ්‍රොකොලි සහ ඒ වර්ගයේ දේවල් මේ කැලේනි විති කියන්නේ කේල් කියන එක මේ කොලාඩ් ග්‍රීන්ස් කියනක මේකත් හොඳයි. කොලාඩ් ග්‍රීන්ස් කියන්නේ අපි මෙහෙ අපි කියන්නේ තව නමක්. නමුත් ඒකත් කොළ ජාතියක් තමයි. මේක ලංකාවේ නම් නෑ මං හිතන්නේ. මේ කේල් නම් ලංකාවේ තියෙනවා. ලංකාවේ වවන්නත් පුළුවන්. මම ඉස්සරම කාලේ කේල් ඇට ටිකක් ගෙනහිල්ලා දුන්න ලංකාවේ මගේ යාළුවන් කීප දෙනෙකුට. ඒ මදිවට අපි නුවර පැත්තේ රවුමක් ගිහිල්ලා ඒ රවුමේදී එක ගොවියෙකුටත් දීලා ආවා. ඒ වුණාට ඉතින් ඒවට අර ඒවැයි වටිනාකම හඳුරාගෙන කරන කෙනෙක් මිසක් එහෙම නැතුව ඉතින් කෙරෙන්නේ නැහැ. අනිත් එක තමයි අපි කලිනුත් කතා කරා මේ බිත්තර කහමද. ඒවැයි තියෙනවලු. ඉතින් බිත්තර කනවා නම් බිත්තරවල කහමද වීසි කරන්න එපා. ඉතින් මේවා සමහර ජාති ගන්නවා නම් ප්‍රවේශම් වෙන්න කොච්චර සීනි වලට ඒක බලපානවද කියලා. කැරට් නම් ප්‍රශ්නයක් නැහැ. සීනි වලට බලපාන්නේ නැහැ. කැරට් වල නමුත් තියෙන ප්‍රධාන වශයෙන් ඔය විටමින් A හදන බීටා කැරටින් විතරයි.
ඉතින් මේ වගේ එලෝලු පළතුරු වලත් හොඳයි, පළතුරු ගැන පොඩ්ඩක් ප්‍රවේශම් වෙන්න, ඒක සීනි මට්ටම මේ වෙනවද කියලා. ඉරිඟු වලත් තියනවලු යම් ප්‍රමාණයක්. හැබැයි ඉරිඟු වලට සීනි මට්ටම වැඩි වෙනවා. තැඹිලි කියලා මෙතන දාලා තියෙන්නේ ඔරෙන්ජ් කියන එක. ඒක ට්‍රාන්ස්ලේෂන් එකේ පොඩි පොඩි අප්සෙට් තියෙනවා. ගම්මිරිස් වලත් හොඳලු. එමුණට ගම්මිරිස් අපිට ලොකු ප්‍රමාණයක් ගන්න බැහැනේ, බොහොම පොඩි ප්‍රමාණයක්නේ. එහෙම අරගෙන මදි වෙනවා. මේ මේක තමයි අපි ගන්න ඕන ඉලක්කය කියලා තමයි හුඟ දෙනෙක් රිසර්ච් සයන්ටිස්ට්ලා කියන්නේ. මේව ගැන ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. මේක ඉංග්‍රීසි වීඩියෝ එකක්, මේ චැනල් එකේ මම දාලා තියෙනවා. ඉතින් ඕනනම් ඒක බලන්න පුළුවන්. මේකේ අර මෙතන සබ් ටයිටල්ස් දාලා නිසා ඒකට වැහෙනවා. ඉතින් මේවා ටැබ්ලට් වශයෙන් ගත්තා වුණත් මම ටැබ්ලට් ගන්නවා, ඒක නිසා මට මේවා ඕනේ නැහැ කියලා නිකන් ඉන්න එපා. සාමාන්‍ය ක්‍රම වලින්, නැචරල් ක්‍රම වලින්, ස්වාභාවික ක්‍රම වලින් අරගන්නත් බලන්න. ඉතින් මේවට පොඩ්ඩක් තැඹුවට ප්‍රශ්නයක් නැහැලු. නමුත් මේ ඩීප් ෆ්‍රයි වගේව කරන්න එපා. එහෙම කරන ඒවා හැම එකම යන්තමට බදලා, යන්තමට තඹලා එහෙම වගේ ගන්න. මේ මේ සැන්ටින් කියන එක තියෙන ඒවා ආයට මේක පල්ලෙහාට ගන්න පුළුවන් ආහාරය. මේක නෝමල් එකනේ. ඕකේ, මෙතන මේක මෙතෙන්ට දැම්මම හරිනේ. මේ කැට්‍රෑක් කියන එකත් පරක්කු වෙනලු. කැට්‍රෑක් කියන එක දියවැඩියාව නැතුවත් වෙනවනේ. නමුත් දියවැඩියාව තියෙනවා නම් ඒක ඉක්මන් වෙනවා. මගෙත් කැට්‍රෑක් තියෙනවා, බලන්න ඕන මේකෙන් හරියනවද කියලා. ඉතින් මම නම් කොළ જાති පුළුවන් තරම් අරගන්නවා. දැන් මම වගා ව්‍යාපාරයක් දාන්න හදන්නේ. කෙලින්ම බ්‍රොකොලි, ඒක තමයි ටාගට් එක තියෙන්නේ. මම පෙන්නන්නම්කෝ. අද වහිනව 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 එළියට යන්න බෑ. ඒක නැත්තම් මම ඒ ටික පෙන්වන්නත් හිතියේ. මේ හුඟක් කොළයලෝලු ಜಾති හොඳයි. මේ මේ විටමින් ಜಾති දෙකම, ඒව ඇත්තටම විටමින් නෙවෙයි, ඒව ඇත්තටම ඇන්ටිඔක්සිඩන්ට්ස්. ඒවා දෙකම ඉහළ මාත්‍රා වලින් ගත්තත් ආරක්ෂිතයි කියලා තමයි ඒවායින් ඒවා වැඩිපුර ගත්තයි කියලා වහ වෙනවා. එහෙම එකක් තාම දැනගෙන නැහැ. ඕකේ. සමහර විට හැම ටිකක් කහපාට වෙනවලු. හැබැයි ඔය කහපාට වෙන එක මං අහලා තියෙනවා විටමින් ඒ ඒ නෙවෙයි, බීටා කැරටින් වලට, කැරට් වගේවා කෑවහමත් වෙනවා කියලා. නමුත් ඒක නිකන් තාවකාලික විතරක්, එකක් විතරක් වගේ තමයි. ඉතින් සමහරු ඉතින් ලංකාවේ එහෙම අපිත් ඉතින් අපිට නම් ඉතින් දැන් ඒව වැඩක් නැහැ. ඉතින් ටිකක් හැම සුදු පාට වෙනවා නම් කැමතිනේ, කහ පාට වෙනවා නම් අපිත් නිකන් කළු සුද්ධ තත්වෙන් ගිහිල්ලා නිකන් කහ සුද්ධ වෙන්න. මෙන්න මේක මේ කේල් කියන එක. ඉතින් කොහොම වුණත් රෙගියුලර් ඇස් බලන එක, අනිත් එක මේ අල්ට්‍රා වයලට් වලින් ආරක්ෂා කරගන්න එක වැදගත් වෙනවා. මමත් තරුණ කාලේ එච්චර මේ සන්ග්ලාසස් දැම්මේ නෑ, මම ඔය ෆැෂන් කරන්නේ නෑ කියලා හිතලා. නමුත් දැන් තමයි ඒවේ වටිනාකම තේරෙන්නේ. ඉතින් නමුත් ඒවා ගන්නවා නම්, සන්ග්ලාසස් ගන්නවා නම් ඒවා මොකක් හරි ආයතනයකින් ඒක අල්ට්‍රා වයලට්
පොටෙක්ට කියල ගහපු ඒවාර ගන්න හෙම නැතුව නිකං කඩකාරයක් කිව්වට ගන්න එපා මටත් ඕක ඕක කිව්වට කවුරුවත් ඕක ඔච්චර බලන්නේ නැහැ දැන් ඔස්ට්‍රේලියාවේ නම් ලංකාවේ තියෙන ඉන්ස්ටිටියුට් ඔෆ් ස්ටෑන්ඩර්ඩ්ස් කියලා එකක් ඉතින් ඒක ඔය දේවලුත් බලනවාද කියලා මං හරියටම කියන්න දන්නේ නැහැ නමුත් එහෙම නැත්තම් වෙන රටක ආයතනයකින් හරි ඒක අනුමත වෙලාද කියලා බලන්න. ඔව්. Another ad. මේ ඇඩ් වලින් මං හිතන්නේ අපිට සල්ලි එන්නේ නැහැ. ඒකෙන් ඉන්නේ ඒකෙන් Google මා සල්ලි හම්බ කරනවා මං හිතන්නේ. ඕකේ. අපි කතා කරමු බලන්න මොනවද හොඳ ආහාර ටිකක් කියලා. පළවෙනි එක තමයි මේ විටමින් ඒ එහෙම නැත්නම් අපි ගන්න ඕන බීටා කැරටින්. විටමින් ඒ කියන එක ෆැට් සොලූබල් මේදේදී වෙන විටමින් එකක්. ඒ සාමාන්‍ය මේදේදී වෙන විටමින් හැම එකම වගේ හුඟක් වැඩි වුණොත් ඒවා විෂ වෙනවා. නමුත් විටමින් C කියන එක වතුරේදී වෙන එකක්. ඒක නිසා ඒක කවදාවත් වැඩි වෙන්නේ නැහැ. වැඩි හරිය වතුර නිසා මුත්‍රාත් එක්ක යනවා. නමුත් විටමින් A වෙනුවට බීටා කැරටින් ගත්තොත් ඒක වස වෙන්නේ නැහැ. එහෙම ගන්නවා නම් ඒ වගේම තමයි විටමින් D වෙනුවට ඉරුවෙලියෙන් ගන්නවා නම් ඒක වැඩි වෙන්නේ නැහැ. මොකද අවශ්‍ය තරමට විතරයි ශරීරයෙන් එන්නේ. මේක බතලවලත් තියනවලු. නමුත් බතලවලට සීනි වැඩි වෙයිද කියන සැකේ මට තියෙනවා. මම බතල ගැන වීඩියෝ එකක් කරා. රතු ගම්මිරිස් නෙවෙයි මේ රතු පාට අර බෙල් පෙපර් කියලා කියන්නේ ඕගොල්ලෝ. අන්න ඒ වගේ වෙයි. ඒ වෙයි තියනවලු බීටා කැරටින්. ඉතින් හුඟක් කෙලවලු ಜಾති වල බීටා කැරටින් තියෙනවා. ඔය අල ಜಾති වගේවම නැති වුනහම විටමින් C බහුල ආහාර නම් ඉතින් කවුරුත් දන්නවා. නමුත් ඉතින් දොඩම් ඕනේ නැහැ. විටමින් C තියෙනවා මේ දෙහි වලත් තියෙනවා. ඊළඟට ලෙමන් කියන අර කහපාට දෙහි ಜಾතියෙත් තියෙනවා. ඒ වගේම තමයි කොළ ಜಾති වලත් තියෙනවා. නමුත් ඉතින් කොළ ಜಾති අපි අර මැල්ලුම් හදනවා නම් එහෙම කරනවා නම් ඒව නැති වෙලා යනවා. ඒක නිසා ඉතින් කොළ ಜಾති පුළුවන් තරම් බලන්න සලාදයක් හැටියට ගන්න පුළුවන් එක. ඒවා මේ සෝයා මොන්චි වලත් තියෙනවලු මේ විටමින් E. B විටමින් ಜಾතිත් වැදගත් තමයි. B12 කියන B2 කියන එක රයිබෝෆ්ලේවින් ඒ වෙයින් ඇහි සුදාති වෙන එක අඩු කරනවලු. ඔය ප්‍රශ්න ගොඩක් තියෙනවා ඇස් වලට සම්බන්ධ මේ දියවැඩියාව නිසා ඇති වෙන. මේ සමහර විට මේ බෙල්ලෝ ಜಾති ලංකාවේ කන්නේ නැහනේ. ඉතින් අපිට තියෙන්නේ මේ රණිල කුලේ ආහාර තමයි මේකට හොඳම විසඳුම. අනිත් එක තමයි ඔය මේ සුදුහාල් කනවනම් ඕවයි තියෙන ඒවයි විටමින් ටික සේරම අයින් කරලානේ තියෙන්නේ. ඉතින් ඒක එහෙම කන එක පුළුවන් නම් නවත්ත ගන්න වෙන ආදේශකයක් හොයන්න. මං හිතන්නේ ලංකාවේ ඕන තරම් රතුහාල් හොයාගන්න පුළුවන්. රතුහාල් හොයාගන්න පුළුවන්. ඒකත් ඒ රතුහාලුත් පුළුවන් තරම් හොයාගන්න රතු පාට හොඳට තියෙන හාල්. අර සමහරක් වෙලාවට නිකන් ඒක අර පාට ඉම්ප්‍රූව් කරන්න මේ පාහිනවනේ පාහිනවනේ ඒකනේ සිංහල වචනේ මට හිතෙන්නේ. මේ කොස්සට නෙවෙයි මේක මේ බ්‍රසීල් නට්ස් කියලා එකක්.
මේ ඇන්තොසයනන් කියන එක තියෙනවා මේ කොකෝවල අර පුංචි පළතුරු ජාති ඒවා හොයාගන්න පුළුවන් නම් හොඳයි. ඔය ලංකාවෙත් ඉස්සර තියුණනේ ඔය දම්පාට එක එක මාදම් අරව මේවා වගේ මාදම් මට හිතෙන දම්පාට වෙන්න ඇති. ඒවා නැතිවීම කනගාටුදායක තත්ත්වයක්. ඉතින් මේ රටවල් නම් එහෙම කරන්නේ නැහැ. මේ මිනිස්සු කොහොම හරි ආපහු ඒවා වගා කරනවා. ඉතින් මේ විටමින් ජාති මේ මැකියුලර් ඩිජෙනරේෂන් AMD කියන්නේ ඒවත් අඩු කරනවලු. අනිත් එක ග්ලූකෝමා. මේක පළතුරු නෙමෙයි එලෝලු ලිස්ට් එක මම ලිස්ට් එක දාන්නම් කමෙන්ට්ස් වලට. මට ඒක අමතක වුණොත් කවුරු හරි කෙනෙක් කමෙන්ට් එකක් දාන්න. අනිත් එක තමයි මම දැකපු මටත් දැකපු එකක් තමයි අර මටත් තියුණ කලින් ඇහැ ඉතාලම ඩ්‍රයි වෙනවා. ඒ කියන්නේ නිකන් ඇහැ පිය ගහන කොටත් නිකන් ඇහැ කහන වගේ දැනෙනවා. ඒක වැඩියමත් වෙන්නේ හුඟක් කම්පියුටර් දිහා බලාගෙන හිටියාම සහ හුඟක් මොබයිල් එක දිහා බලාගෙන හිටියාම. නමුත් ඒක නැති වෙලා ගියා මේ කැරට් කන්න පටන් ගත්තට පස්සේ. අපි මේ දැන් අවුරුද්දක විතර වෙලේ ඉඳලා හැමදාම අඩු ගානේ ලොකෝ කැරට් එකක් විතර කනවා දවසට. එකක් නෙමෙයි දැන් අද නම් මම දෙකක් කනවා. ඉතින් අර අමතක වුණාම මිසක් ඉතින් කැරට් අමුවෙන් උනත් කන්න පුළුවන්. නමුත් කැරට් යන්තමට තම්බල කනවා නම් එතකොට වඩා ලේසි වෙනවාලු විටමින් A බීටා කැරටින් අවශෝෂණය කරගන්න. ඉතින් කොළ ජාති තමයි හැම එකටම හොඳ. මොකද කොළ ජාති වලින් අපේ රුධිර නාලත් වඩා ස්මූත් කර වඩා මටසිල්ටු කරනවා. ඒක ඇතුලේ රුධිරේ ගමන් කරන්න පහසු වෙන්න. අපි එහෙමනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු. බොහොම ස්තුතියි මේක බැලුවට. මේකෙන් යම් දෙයක් ඉගෙන ගත්තා නම් මේකට ලයික් එකක් දාන්න, සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න.